සුබදසක්කය පර්ථනා කරනවා මගේ යාලු හැමෝටම. ඔයාලම මේ එකතු වෙලාඉන්න S3000 YouTube channel ඇත්තකතින් ගොඩක් දවසක ඉඳා මම මේ වීඩියෝ එක හදන්න බලාපොරොත්තු වෙලායිට හැබැයි තිබ ටයිම් එකත් එක මට කරගන්න බැරුණා. මට ආපු ගොඩක් කමෙන්ට් වල මට සඳහන්ගෙන තිබ්බ ශ්‍රී ලංකාවේ දැනට භාවිතා වන අන්තර්ජාලය හරහා මුදල් හොයන්න පුළුවන් ක්‍රමවේදයන් වන බැනස් කට් ඒ වගේම සක්ස ඇට් ඒ වගේම ඇට්ලික් LK ඒ වගේම සිතාදිය මේ ඇප්ලිකේෂන් සහ මේ වෙබ්සයිට් ගැන පුළු රිවිව් එකක් දෙන්න කියලා. ඉතින් අන්න අද ගෙනාව ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වටීවි. ඔයාලා මේක කරන කෙනෙක් නම් ගොඩක් වැදගත් වේවි. වගේම නොකරන කෙනෙකුටත් කවන්න මම කියනවා බලන්න. මොකද ලංකාවේ මේනකොට ගොඩක් දෙනෙක් මේක කරනවා. Facebook එකේ දැක්කත් YouTube එකේ දැක්කත් හැමතැනම මේක දකින්න පුළුවන්. ඉතින් අපි අද කතා කරමු මේ වෙබ්සයිට් හතර ගැන. ඉතින් වීඩියෝට යන කලින් කියනවා ඊමනි සම්බන්ධයෙන් ඔයාට ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. සබ්ස්ක්‍රයිබ් කරන්න SL3000 මේ වගේ වීඩියෝට පල්ලෙහාට ඉදිරියට අතපාඩ සබ්ස්ක්‍රයිබ් බටන් එකක් ඊට ආපැත්තේ ඇති මේ විදිහේ බෙල් අයිකන් එකක්. මේ බෙල් අයිකන් එක ක්ලික් කරනකොට ඔයාට ඔප්ෂන් එකක් එයි ඕල් කියලා. ඒ ඕල් කියන ඔප්ෂන් එකත් ක්ලික් කරන්න. එහෙනම් මේ විදිහට සබ්ස්ක්‍රයිබ් කරලා තියාගෙන අපි බලමු කොහොමද මේ වෙබ්සයිට් සහ මේ ඇප්ලිකේෂන් සම්බන්ධයෙන් රිවිව් එකක් කරන්න. හරි, ඉතින් මෙන්න ඉස්සලා මම ඔයාලට කතා කරන වෙබ්සයිට් හතර ගැන මම කියන බැනස් කට්ස් ඒ වගේම ඇට්ලික් ඒ වගේම සිතාදී ඒ වගේම සක්සෙට් මේ හතර තමයි ප්‍රධාන වෙන්නේ. අපි බලමු එකින් එක කතා කරලා කොහොමද මේකෙන් වැඩේ වෙන්නේ කියලා. වීඩියෝ ආරම්භය මූලිකම සඳහන් කරන්න දෙයක් තියෙනවා. මේ කතා කරන වෙබ්සයිට් හතර ගැන මම ඔයාලට කියන්නේ මේ වෙබ්සයිට් කරන්න කියන්නේ නැහැ. එපා කියන්නේ නැහැ. මැදිස්ත තැනකින් තමයි මම කතා කරන්නේ. ඉතින් ඔයාලගේ නුවණසින් කල්පනා කරලා බලලා මේවා පටන් ගන්නවා නම් එහෙම නැත්නම් කරගෙන යනවා නම් ඒ දේවල් කරගෙන යන්න කියලා ඉල්ලනවා. ඉතින් කාටවත් මඩ ගහන්නවත් එහෙම නැත්නම් අපහාසයට ලක් කරනවා දහසට ලක් කරනවා නෙවෙයි මේ වීඩියෝ හදන්නේ. ගොඩක් දෙනෙක්ගේ ඉල්ලීමත්. හරි, බලමු. බැනස් කට් කියලා කියන්නේ ලංකාවේ දැනට අවුරුදු 6ක් තිස්සේ ලංකාවේ සේවදායකයන්ට සල්ලි ගෙවාගෙන යන වෙබ්සයිට් එකක්. එහෙම නැත්නම් මේ වෙබ්සයිට් එකේ මූලික අරමුණ මෙයාලා විසින් සම්පාදනය කරනවා ආයෝජනය කරලා ලබා ගන්න පුළුවන් ප්ලෑන්ස් වලින්. කියන්නේ අපි සල්ලි දීලා මෙයාලගේ ඇඩ්වර්ටයිස්මන්ට් බලලා ඒ සල්ලි වලින් අපිට සතිපතා සල්ලි ගන්න පුළුවන් අපි තැන්පත් කරන පැකේජ් වලට. ඉතින් මූලික මම දන්න විදිහට දැන් නම් 4500 මූලික පැකේජ් එක දැන් ඒක ගොඩක් ටැක්ස් එකත් එක්ක වැඩි වෙලා 5000 ගණක් වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ මේ වෙබ්සයිට් එක සාමාන්‍යයෙන් අවුරුදු 6ක් ලංකාවේ දුවනවා. මේ වෙනකොට සල්ලි ගෙවනවා. ඒත් එක්කම මෙතනදි මම කියන්න ඕනේ මෙතන ඉන්වෙස්ට් ප්ලෑන් ගොඩක් තියෙනවා ඔයාලගේ. ඉතින් ඉන්වෙස්ට් එකක් කරනකොට ඕවන් රිස්ක් එක එහෙම නැත්නම් තමන්ගේ අවධානම තමා විසින් දරා ගන්න බලාපොරොත්තු වෙලා නේ ඉන්වෙස්ට් වල වැඩ කරන්න ඕනේ. ඉතින් අන්න ඒකයි මම ඔයාට සංකල්ප කරන්න කියන්නේ නැහැ. මම එපා කියන්නේ නැහැ. ඔයාලගේ කැමැත්ත මත තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් මොනසින් කල්පනා කරලා බලාගෙන කරගෙන යන්න. ඉතින් මේක අවුරුදු 6ක් වුණා කියනවා සල්ලි එක දිගටම ලංකාවේ දැන් තියෙන අංක එකේ කන්සෙප්ට් එක තමයි බැනස් කට් කියලා කියන්නේ. ගොඩක් දෙනෙක් කරනවා. මම දන්න කීප දෙනෙකුත් කරනවා සල්ලි ගන්නවා. ඉතින් මේකේ විස්තර මෙපානා. ඉතින් සාමාන්‍ය ගොඩක් දෙනෙක් මේකට මේකට ලංකා පුරා මම දන්න විදිහ සාකාවල් ගොඩක් රට පුරාම තියෙන ගොඩක් කට්ටිය මේ සහ සම්බන්ධව වැඩ කරනවා. ඔන්න ඔකයි බැනස් කට් කන්සෙප්ට් එක දැනට සල්ලි ගාගෙන යන වෙබ්සයිට් එක. හරි, ඊළඟ කන්සෙප්ට් එක තමයි අපි කතා කරමු ඊළඟ සයිට් එක ඇට්ලික් .com. එමත් ලංකාවේ ඇට්ලික් .lk කියන ඩොමේන් එක තමයි මෙයාලා භාවිතා කරන්නේ. මෙයාලගෙත් තියෙන කන්සෙප්ට් එක තමයි මෙයාලත් අපිට පැකේජයක් විදිහට තමයි පැකේජස් දීලා අපේ සල්ලි මෙයාලට දුන්නාට පස්සේ මෙයාලා අපිට පැකේජ් දෙනවා. ඒ ඇඩ් පැකේජ් වලට සරලන විදිහට මෙයාලත් ඇඩ් පැකේජ් සිස්ටම් මෙයා කරලා තියෙනවා. ඒවට සරලන විදිහට මෙයාලා අපිට මුදල් ලබා දෙනවා. ඉතින් දන්න විදිහට සාමාන්‍ය මේකත් දැන් අවුරුදු දෙකක් විතර වෙනවා ලංකාවේ පටන් ගන්න. දැනට සල්ලි ගාගෙන යනවා. ඉතින් මේතන කන්සෙප්ට් එකත් මෙයාලගෙත් ඉන්වෙස්ට් එකක්. එහෙම නැත්නම් කිසියම් ආයෝජනයක් සපයලා මේ වැඩසටහන සම්බන්ධ වෙලා තමයි සල්ලි හොයන්න පුළුවන්. ඉතින් ලංකාවේ ඕනි බැංකු වලින් සල්ලි ගන්න පුළුවන්. ඉතින් මේකෙත් සම්පත් බැංකුව ඒ වගේම මම දන්නේ බ්‍රෑන්ස් කට් එක සම්පත් බැංකුව වගේ බැංකු වලට ඩිරෙක්ට් සපෝට් කරන අනිත් බැංකු වලට සපෝට් කරනවා. ඉතින් මේ කන්සෙප්ට් එකත් ඇවිල්ලා atlik.lk සයිට් එකත් ලංකාවේ මේකත් යන්නේ අර කියපු කන්සෙප්ට් එකටමයි. හරි, ඊළඟ වෙබ්සයිට් එක ගැන රිවිව් එකක් කරන්න. ඊළඟ ඇප්ලිකේෂන් එක සිතාදිය කියලා ඇප්ලිකේෂන් එකක් ගොඩක් දෙනෙක් දන්නවා, ගොඩක් දෙනෙක් කරනවා. සිතාදිය කියලා කියන්නේ ලංකාවේ සාමාන්‍යයෙන් ඔයාලා දන්නා සුපර් මාකට් එකකට ගියාට පස්සේ
එහෙමනම් ටවුන් එකට ගියාට පස්සේ ටවුන් එකේ තියෙනවා එක එක කඩ තියෙනවා, සාමාන්‍ය ෂොප්ස් තියෙනවා, සාම උදාහරණයක් විදිහට ඉලෙක්ට්‍රික් ෂොප් තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් තව විවිධාකාරයේ ෂොප්ස් තියෙනවා. ඉතින් මෙතනදී මේ සිතාදී කියන ඇප්ලිකේෂන් එකේ මෙයාලා සඳහන් කරන්නේ මෙයාලට අපිට ඩිජිටල් එහෙම නැත්නම් අලුත් තාක්ෂණයට අනුව ඔන්ලයින් අපිට මාකට් එකක් ප්ලේස් එකක් හදාගෙන අපේ අයිටම්ස් තියාගන්න පුළුවන්. ඒ වගේම වෙළඳ ප්‍රචාරණය සඳහාත් මේකේ වැඩ කරගෙන යන්න පුළුවන්. මෙයාලා සඳහන් කරනවා මෙයාලගේ ඇඩ් පැකේජ් සිස්ටම්, එහෙම නැත්නම් මෙයාලගේ පැකේජ් සිස්ටම් එකක් තියෙනවා මාසයකට මෙච්චරයි කියලා. ඉතින් මෙයාලගේ පෝස්ට් ෂෙයා කරනවා, ලයික් කරනවට, ෂෙයා කරනවට මෙයාලා මුදල් ගෙවනවා. අවුරුදු දෙකක් විතර නම් මම දන්න විතර මේක ඇවිල්ලා ඇප්ලිකේෂන් එකක් විදියට මේ ළඟ තමයි ලොන්ච් වෙලා වැඩ කරගෙන යන්නේ මෙයාලා. ඉතින් දැනට පේමන්ට් කරවාගෙන යනවා. ඉතින් ඔන්න මේ වෙබ්සයිට් එකත් ගොඩක් දෙනෙක් එහෙම තමයි මේ ඇප්ලිකේෂන් එකත් ගොඩක් දෙනෙක් කරනවා. ඉතින් ඒකයි මේකත් රිවිව් කරන්න හිතුවේ. ඉතින් මේක තියෙන්නේ අර ඉන්වෙස්ට් ප්ලෑන් සිස්ටම් එකටම ගිහිල්ලා ගන්න පුළුවන් පැකේජ් සිස්ටම් එකක්. ඉතින් අහලා බලපු විදිහට ලයිෆ් ටයිම් ඉස්සරහට පැකේජ් කියනවා කියලා කියනවා. අපි බලමු ඒ මොනද මං සදාන් කරන්නම්. මේවා ගැන ගොඩක් බෙනිෆිට් එකක් අපිට තිබ්බොත් අනිවාර්යෙන් වීඩියෝ කරන්න මේකක් ගැන මං අද වෙනකම් වීඩියෝ කරලා නැහැ. ඉතින් හරි, ඊළඟ වෙබ්සයිට් එක ගැන කතා කරමු. success.at. ඉතින් මේ ඇඩ්වර්ටයිස්මන්ට් ජාලය මනතම් මේ ප්ලැට්ෆෝම් එක ලංකාවේ ගොඩක් දෙනෙක් භාවිතා කරන්නේ සාමාන්‍යයෙන් එයාලගේ වෙළඳ ප්‍රචාරණය සඳහා. ඉතින් ගොඩක් දෙනෙක් මේක භාවිතා කරනවා. ඒ වගේම මේ හරහා වෙන්නේ මෙන්න මේ concept එක යන්නේ මෙයාලගේ තියෙන YouTube channel එකක්. ඒ හරහා මෙයාලා එම ඇප්ලිකේෂන් එකක් කරලා YouTube link කරලා එතනින් මෙයාලා ඇඩ්වර්ටයිස්මන්ට් මෙයාලගේ ඇඩ්වර්ටයිස්මන්ට් ගෙවනවා. ඉතින් මේ වෙබ්සයිට් එක ඇඩ් එකකට රුපියලක් වගේ තමයි ප්‍රමාණයක් ගෙව්වේ. මේ පොයින්ට් වලින් ඔයාලට පුළුවන් දන්න විදිහට රීලෝඩ් ලබා ගන්න ඔය විදිහේ concept එකකුත් තියෙනවා. මෙතනදී පොඩි දෙයක් කියන්න, මේ පොඩි අවුලක් තියෙනවා. ඉතින් මම වැරදි හිතන්න එපා. මෙතනින් අර data usage එක ගොඩක් තියෙන කෙනෙකුට සාමාන්‍ය එක සාමාන්‍ය කරන්න පුළුවන්. නැත්නම් සාමාන්‍ය data ගොඩක් මේ ඇඩ් එකකට වැය වෙනවා. එහෙම කතන්දරයක්ත් තියෙනවා මෙතන. ඉතින් ගොඩක් දෙනෙක් මේකත් කරලා ඉතින් මෙතන තියෙන දේ අපි ගෙවන්න ඕනේ නැහැ මෙයාලට සල්ලි. මෙයාලා අපි ඇඩ් බලනකොට අපිට සල්ලි ගෙවනවා. ඔන්නම concept එකක් මේක යන්නේ. ඉතින් මේකත් ලොන්ච් වෙලා දැන් අවුරුද්දක් විතර වෙනවා. මම දන්න විදිහට තාම සල්ලි ගෙවාගෙන යන හොඳ මේව එකක්. ඉතින් මම මේ වෙබ්සයිට් හතරම රිවිව් කර ඔයාලට කියන්නේ නැහැ, කරන්න කියන්නේ නැහැ, එපා කියන්නේ නැහැ. මම ඒකට හේතුවත් ඉස්සරහදී කතා කරන්න. ඉතින් මේ හතරෙන් ලංකා කට්ටිය සල්ලි හොයනවා. ඉතින් ඕක තමයි ඇත්ත කතාව. ඊළඟට කතා කරමු මෙතනදී ඔයා දැනගන්න ඕන කාරණු ටිකක් තියෙනවා. ඒ කාරණු ටික තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ මේ මොන වෙබ්සයිට් එක, මොන ඇප්ලිකේෂන් එක, මොන concept එකකට ඉන්වෙස්ට් කරත් ඔයාලා මෙන්න මේ ටික දැනගන්න ඕනේ. ඉන්වෙස්ට් එකක් කියලා කියන්නේ සාමාන්‍ය තමන් ළඟ තියෙන මුදලක් තව තැනක තැම්පත් කරලා ඒකට සරලන විදිහට ඒකෙන් කොටස උදාහරණයක් විතර ඔයා දානවා කියන බැංකුවට ගිහිල්ලා අපි ඩිපොසිට් එකක්, ඒ කියන්නේ ස්ථිර තැන්පතුව. මෙතනින් අපිට හම් වෙනවා සාමාන්‍යයෙන් පොලියක්. අන්නේ වගේ concept එකක් තමයි යන්නේ. අපි මේ ලබා ගන්න, ලබා තැන්පත් කරන මුදලට සාමාන්‍යයෙන් අපිට පොලියක් වගේ මේ වෙබ්සයිට් වලින් තමයි අපිට ගිවන්නේ. එයාලගේ මෙන්න මේක තමයි concept එක. ඉතින් සමහර වෙබ්සයිට් උදාහරණයක් විදිහට බැනර්ස් කට් අවුරුදු 6ක් continue දුවනවා. ඉතින් අනිත් ඒවත් ඒ විදිහට මම හිතනවා ඉස්සරහට යයි කියලා. ඉතින් මේ වගේ දෙයක් invest එකක් කරනකොට තමන්ගේ ඕවන් risk එක එහෙම නැත්නම් තමන්ගේ අවදානම ලබා ගන්න බලාපොරොත්තුෙන් කරන්න ඕනේ. ඉතින් ඒකයි මේ online business වල තියෙන පොඩි නොග් කියන්නේ තියෙන බරපතලකම. අන්න එහෙම දෙයක් තියෙනවා. අනිත් එක මේ ශ්‍රී ලංකාව, ලංකාව යන ඉකොනොමි එකත් එක්ක, මේ ඉකොනොමි ප්ලැට්ෆෝම් එකත් එක්ක ලංකාවේ මේ කම්පැනිස් වලට සල්ලි ගෙවන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයකුත් තියෙනවා. ඉතින් මෙයාලා අපිට දැනට සාර්ථක සල්ලි ගෙවාගෙන යනවා. ඉතින් ඔයාලට පුළුවන් කල්පනා කරලා මේ වගේ වැඩ කරනකොට ඔයාලට කොහොම රෙජිස්ටර් වෙන්න කිව්වොත් සාමාන්‍යයෙන් කල්පනා කරලා හොඳ ඩිසිෂන් එකකට ඇවිල්ලා ට්‍රස්ටඩ්ද කියලා, එහෙම නැත්නම් ලීගලි මෙයාලගේ ඇක්ෂන්ස් ගන්න පුළුවන්ද කියලා. ඔයාලා ඉන්වෙස්ට් කරන මුදලට හදිසියවත් බෑන් වුණොත්, මෙයා නැත්තම් ස්කෑම් වුණොත් කවදා දවසක ඔයාලා තැම්පත් කරපු මුදලට සරිලන මුදලක් මෙයාලා ආපහු බැක් කරනවද, එහෙම නැත්තම් කන්ඩිෂන් ඇන් රූල්ස් වල මේවා සඳහන් වෙනවද, මෙන්න මේ දේවල් ඔයාලා හොයලා බලන්න ඉන්වෙස්ට් එකක් කරනකොට. ඉතින් ඒක ගොඩක් වැදගත් වෙනවා. තමන්ගේ මුදල් වල වටිනාකම දන්නේ තමන්. ඉතින් ඔන්නෝ කයාලුනේ මේක ඇත්ත කතන්දරේ. මේ වෙබ්සයිට් හතරෙන් එකක්වත් මම අද වෙනකොට රිවිව් කරලා නැහැ. රිවිව් කරන්න බැරි හේතුව ඉන්වෙස්ට් කරන ප්ලෑන් තියෙනවා. ඉතින් මේව සම්බන්ධ එක පාට කැලැප්ස් වුණොත්, එහෙම නැත්නම් පාට බෑන්ඩ් වුණොත් එහෙම වගකීමක් දරන්න බැරි නිසා තමයි මම
කනවත් වීඩියෝ එකක් කරේ නැත්නම් ගොඩක් YouTubers ලා වීඩියෝ දාලා තිබ්බා. ඉතින් එයාලටත් කියන්න ඕනි චුටක් මේ concept එක.